ට මුන් කරපු අපරාධවලට මේ පේනද අපි දුක්කිඳලා දුක්කිඳලා හරි හම්බ කන්න දේවල් වියදම් කරලා හිටම් මේ මහත්ය බලන්නකො හැම දේම සල්ලිවලට කරගත්තේ පඩි දීලා මිනිස්සුන්ට පුළුවන් වියදම් නෙවෙයි කරගත්තේ රටේ රාජ්‍ය බැංකුවලින් අය වෙලා ඒවා මේවා කරලා මේ විදිහට කරගෙන යනකොට කොහොමද මහත්ය අපි ජීවත් වෙන්නේ දරුවොත් ජීවත් කරවගෙන අලි එනවා හැන්දෑවේ තුනම ආර වෙනකොට ඊට පස්සේ එතනින් ඉඳන් එලව ගන්න බෑ ගමේ මිනිස්සු කොච්චර ඇවිල්ලා කෑ ගැහුවත් උන් යන්නේ නැහැ පුදුම අසරණ විල්ලක් මහත්ය අපි අසරණ වෙලා ඉන්නේ අපේ ගොවිතැන්පත් ගෙදර තියෙන වත්කපිටිය තියෙන ගෙවතුආගාවේ තියෙන පොල් ගස් බිඳලා ඒ සියලු දේ විනාශ කරලා දානවා අපි ජීවත් වෙන්නේ කොහොමද මින් ඉදිරියට වනජීවකෙන් තමයි මේකට මේ උත්තරයක් අපිට දෙන්න ඕන ලක්ෂ 3-4ක් වියදම් කරලා මේ වැටකුළු කොටුව වගා කරාට පස්සේ දැන් මේ වෙද්දී ඊයේ හවස ඇවිල්ලා මේ ලක්ෂ 3-4 මේක මේ විනාශ කරලා දැන් මාළිය 4-5 දිනක් ඇවිල්ලා හැබැයි මේ වෙනකොට අපි වන රක්ෂණ දෙපාර්තමේන්තුවටත් වන ජීවීකටත් දැනුවත් කරලා තියෙනවා මේ ගම්මාන වලින් අලි පළව හරින්න කියලා තාමත් නැහැ දැන් මෙතන එහා පැත්තේ ගත්තොත් අක්කර 230 විතර සම්පූර්ණ කැලේක අලි 12-13 රැඳිලා ඉන්නවා හැබැයි මේ අලි ඇවිල්ලා ගම් වැදලා පොල් ගස් මේ වගේ දැන් මේ වගා කරපු මේ වගාවට ලක්ෂ 3-4ක් වියදම් කරලා තියෙනවා හැබැයි මේ වියදම් කරන සල්ලි කොහෙන්ද හොයාගන්නේ අතේ තිබු අතේ කරේ බඩු ගස් කරලා ඊටවසේ රට ණය වෙලා ලෝන් අරගෙන තමයි මේ වගාව පටන් ගන්න තියෙන්නේ. දැන් මෙතනින් වෙන්න මේ වගාව මේ විනාශ වෙන්න ගත්තට පස්සේ මේ මිනිසුන්ට මොකද වෙන්නේ? ඊටවසේ මේ මිනිසුන්ට මහ පාඩවල හිතා ගන්න. හැබැයි මේක අපිට තියෙන කනගාටුව මේක වරක්ෂණ දෙපාර්තමේන්තුවටවත් වනජීවි දෙපාර්තමේන්තුවටවත් නමුත් අනිත් ඉන්න බලධාරීන්ට දැන් මේක මේ වෙද්දි මේ පතොක්කය මේ අක්කර 230 මේ කැලා රොදගෙන ප්‍රාදේශීය ලේකම්තුමාටත් දැනුවත් කරලා තියෙනවා. ඉල්ලීම් කරලා තියෙනවා මේ ප්‍රාදේශීය ලේකම්තුමා තරෙල්ලිම් කරලා තියෙනවා මේ ප්‍රදේශයේ අපිට ඉවත් මේ වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කරලා දෙන්න කියලා. හැබැයි මේ වෙනම ක්‍රියා මාර්ගයක් කරන්නේ නැහැ. හැබැයි ඒක ප්‍රතිඵලයක් තමයි පෙන්නන්නේ. අර පෙන්නලා තියෙන ලක්ෂ 3-4ක් වියදම් කරලා අක්කර 3-4 භූමියක් සම්පූර්ණ වැටකුළු භූමියක් විනාශ කරලා අලි විසින් අලි කාලා ඔක්කොම විනාශ කරලා දාලා එක පැය භාගයකට මාස 3ක් විතර දුක් විඳේ ඔක්කොම ඉවරයි. මාස 7ක් දුක් විඳලා නාය වෙනවා විතරයි ගොවිතැන් කරනවා කියලා. දැන් ඉතින් වැඩක් නැහැ බොරු වල ගොවිතැන් කරාට තේරුමක් නැහැ. අර පේන්නේ නැද්ද ආයෙත්? එහා පැත්තේ තියෙන අර ඔක්කොම මේ විනාශ කරලා දාලා තියෙන ලස්ස බහ විතර වේදම් කරලා ඉවරලා. මේ මල් පීදලා තියෙන තව සතියක් දෙකකින් මේකෙන් ආදායම් එනවා. දැන් මේ කොටුව විනාශ වුණාන පස්සේ අපිට කවුද මේකට වන්දි ගෙවන්නේ? වන රක්ෂක දෙපාර්තමේන්තුවද? නැත්නම් වනජීවි දෙපාර්තමේන්තුවද? හැබැයි මේ මිනිස්සුන්ට අපි වන්දි වලට කාටද ගෙවලා තියෙන්නේ? මේ වගේ ගෙවලා නැහැ. මේ වල ගෙවල් විශාල වාසිය විදලා තියෙනවා. හැබැයි මේ මිනිසුන්ට වන්දියක් නැහැ.